මේ පණ්ඩාරගම නගර මැදේ පිහිටි ප්‍රධාන බස් නැවතුම්පොළ. පාසල් සිසුන් ඇතුළුව දෛනික විශාල පිරිසක් සිය ගමන් අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා මේ ස්ථානයට නිරන්තරයෙන් පැමිණෙනවා. නමුත් බස් නැවතුම්පොළෙහි නවාතැන් ගෙර සිටින යාචක පිරිසක් හේතුවෙන් අදවන විට එහි දක්නට ලැබෙන්නේ මෙවන් තත්ත්වයක්. යාචක පිරිසම ස්ථානයේ සිට ආහාර පාන ගැනීමත් බුලත් පිටකා කෙල ගැසීමත් ඇතැම් අවස්ථාවල ඔවුන්ගේ ශරීර කෘත්‍යයන්ද එම ස්ථානයේ සිටම සිදු කිරීම නිසා එය අසන්නේ ගමන් ගන්නා ජනතාව අපහසුතා රැසකට මුහුණ දෙනවා. ජනතා පවසන්නේ මේ ස්ථානයේ හමායන දැඩි දුර්ගන්ධය හේතුවෙන් බස් රථ තුල සිටීමත් අපහසු වී ඇති බවයි. එම යාචකින් ඉටිකොළ ඇද බස් නැවතුම්පොළ ස්ථිර වාසස්ථානයක් බවට පත් කරගෙන ඇත්තේ මෙලෙසින්. ඒ හේතුවෙන් බස් රථ බලාපොරොත්තුවෙන් පැමිණෙන ජනතාවට වැස්සෙන් හා දැඩි අවරක්ෂමෙන් ආරක්ෂා වීම සඳහා අසල ඇති වෙළඳ සැල් වෙත ගමන් කිරීමට සිදුව තිබෙනවා. මේ මහත්තයා බණ්ඩාරගම බස් ස්ටෑන්ඩ්ගෙන මෙතනට මිනිස්සු හරි අපහසුතාවයට පත් වෙනවා. මෙතනට එන්නේ බස් එක ගන්න එන මිනිස්සුන්ට පුදුම දුකක් විඳින්න ඉන්න තැනක් නැහැ. අවුවට වැස්සට ඉන්න තැනක් නැහැ. වැරි අමාරුකට වාඩි වෙන්න තැනක් නැහැ. තියෙන පොඩිම තැනත් සම්පූර්ණයෙන්ම අර නැතිබැරි අය පරාදීසයක් වෙලා තියෙන. ඉතින් ඒ වගේම ගඳ. ඒ අපහසුතාවයන් වලට මෙච්චරකල් විසඳුමක් ලැබිලා නැහැ. ඉතින් මේක බලදා රින්ගේ ඇසරෙන්න ඕන වෙලාවක් මං හිතන්නේ මේක මේ අදියේ නෙමෙයි කාලයක් තිස්සේ තියෙන ප්‍රශ්නයක් කවුරු හරි මේකට විසඳුමක් ගේනවා නම් මං හිතන්නේ අපි මිනිස්සු වශයෙන් ඒක තමයි වෙන්න ඕනේ මක් අටක් ගන්න පුළුවන් කමක් නැහැ අපිරිසිදුකම නම් ඉතිරලා යනවා මේ අපි මේ බිස්නස් කරන තැන කන්න බොන්න තැනක් නැහැ හරියකට කන්න බොන්න බෑ ගඳ නිසා අවට තියෙන මේ පරිසර වාතය එහෙම් පිටින් අපිරිසිදුයි මිනිස්සේ කඩේකට යන්න කැමති නැහැ මේක දැක්කහම මෙතන රැඳෙන්න බෑ කෙනෙකුට ඇවිල්ලා බැරි ගැමාරු කෙනෙකුට බස් එකකට යන්න ආවම වාඩි වෙන්න ඉන්න තැනක් නැහැ අවුවට පිච්චෙනවා වැස්සට දෙමෙනවා ජනතාව පවසන්නේ ඇතැම් අවස්ථාවල එම පුද්ගලයන් නිර්වතින් ගමන් කිරීමත් පරුෂ වචන වලින් බැලවැදමින් හැසිරීමත් නිසා පවසල් දරුවන් ඇතුළුව බස් රථ අපේක්ෂාවෙන් පැමිණෙන පිරිසර ගැටළු රැසකට මුහුණ දීමට සිදු ඇති බවයි යාචක වෘත්තියේ යෙදෙන්නන් නගරවලින් ඉවත් කර රිදී ගමට යොමු කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන පසුවිමක මේ ගැටළුව සම්බන්ධයෙන් තවමත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැන නොමැති වීම කනගාටුවට කරුණක් බවට ජනතාව වැඩිදුරටත් පවසනවා.